වෙබ් අඩවිවල විවිධ උපක්‍රම භාවිත කරමින් ශ්‍රී ලාංකික ධනවත් කාන්තාවන් ව්‍යාජ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන අනතුරුව ඔවුන් රවටා කප්පම් ලබාගත් පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසනවා. කොහුවල හෝටලයක් තුළ එවැනි කප්පම් ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදී පොලිසිය එම හෝටලේ වටලා ප්‍රධාන සැකකරුගේ ගෝලය අත්අඩංගුවට ගත් අතර ඒ හරහා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන සිටිනවා. මෙම සැකකරු අන්තර්ජාලයේ සැරසරමින් තමන් මීගමුව ප්‍රදේශයේ සංචාර හෝටලයක හිමිකරුවෙකු බව පවසමින් මුදල් යහමින් ඇති කාන්තාවන් ඉලක්ක කර විවාහ කරගන්නා බවට පොරොන්දු වී එම හෝටලයට ගෙන්වාගෙන තිබෙනවා. ඉන්පසු එම හෝටලයේ සවිකර තිබූ රහසිගත කැමරා උපයෝගී කර ගනිමින් කාන්තාවන්ගේ විවිධ පෞද්ගලික ඉරියව් වීඩියෝ කර එම වීඩියෝ පට පෙන්වා ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසා රුපියල් කෝටි ගණනක් කප්පම් ගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ඔහු කිරුලපන ප්‍රදේශයේ 31 හැවිරිදි ධනවත් තරුණියකගේ රුපියල් 128ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එම තරුණිය සිද්ධියට මුහුණ දීමට නොහැකිව බියෙන් ඕස්ට්‍රේලියාවට පැන ගොස් එහි සිටි මිතුරියක් හරහා පොලිසියට පැමිණිලි කර තිබෙනවා. අනතුරුව එකී මුදලින් රුපියල් 112ක චෙක්පතක් මගින් ලබා දීමට ගනුදෙනුව සිදු කළ අවස්ථාවේ මෙලෙස සැකකරුගේ ගෝලයා අත්අඩංගුවට පත්වී අනතුරුව සැකකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අදාළ හෝටලේ හිමිකරු නොවන බවත් එහි කළමනාකරු බවත් සැකකරු පලස්තීන රටින් නෙරපා ඇති පුද්ගලයෙකු වූ අතර හෙතම 28 වියේ පසුවන අයෙකු බවත් පොලිසිය පවසනවා. සැකකරු මෙලෙස දිවයිනපුරා කතුන් බොහොමයක් රවටා ඇති අතර එම අගතියට පත් කාන්තාවන් හට මෙම විමර්ශන කටයුත්තට සහය ලබා දෙන මෙන් කොහුවල පොලිසිය ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයසංක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර, රංගන, පියල්, රණසිංහ යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කරන තිබෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ. කොහුවල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වෙන්නේ. යාලුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.